මේ අවුරුද්දේ ජූලි 20 වෙනිදාට පස්සේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නිල බලයෙන් ව්‍යවස්ථානුකූලව නීති ප්‍රකාර අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ සඳහා දැන් අපි සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙමින් ඉන්නවා. විශේෂයෙන් ජාතික ජන බලවේගය අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට අනුර කුමාර සානායක සහෝදරයා කලින්ම නම් කළා තියෙනවා. ඒ සඳහා අපි බලවේග පෙළගස්සමින් යනවා. අපි ඡන්දපොළ දක්වා අපේ සංවිධාන කටයුතු වේගවත් කරලා තියෙනවා. ඉතින් අපි සූදානම් ඡන්දයකට. අනිත් පක්ෂත් තම තමන්ට පුළුවන් හැටියට මේ ඡන්දෙට තමන්ගේ සංවිධාන කටයුතු වලට අත තියලා තියෙන්නේ. හැබැයි ඒ අතරේ අපි දකිනවා මේ ජනාධිපතිවරට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ යම් යම් කණ්ඩායම් තැන් තැන්වල ඡන්දයක් නොතියා මේ ජනාධිපතිට තව බලය දෙමු, තවුරුදු දෙකක් රනිල් වික්‍රමසිංහ ඉන්න දෙමු වගේ කතන්දර කියන පටන් අරගෙන තියෙනවා. ඒවා පහුගිය දවස්වල අපි කිසිදු තඹයකටවත් ගණන් ගත්තේ නැහැ, තැකීමක් කරේ නැහැ. මොකද එවැනි කතා කිසිදු වගතුවක් නැහැ, වගවීමක් නැහැ. ඒවා ගණන් ගන්න ඕනේ නැහැ. නමුත් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයේ මහලේකම්වරයා වන රංගේ බණ්ඩාර ජනාධිපතිවරණ තියන්නේත් නැතුව, මහමැතිවරණ තියන්නේත් නැතුව අවුරුදු දෙකක් මේ ආණ්ඩුවටයි ජනාධිපතිටයි යන්න දෙන්නේය. ඒක එහෙම යන්න දෙන්න ජනමචාරණයක් අවශ්‍ය නම් ඒක තියමු කියලා. ඒකත් අනිවාර්යෙන් තියන්න ඕන කියලා නැහැ. ඒකකින් ජනාධිපතිවරයාගේ පක්ෂයේ මහලේකම්වරයා වන රංගේ බණ්ඩාර පිළිගන්නවා නිල වශයෙන්ම. ඡන්දයක් තිබ්බහම කවර ඡන්දයක් හෝ ජනාධිපති වර්ණයක් වේවා මහමැති වර්ණයක් වේවා කවර ඡන්දයක් තිබ්බත් එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ පරාදයි කියන එක ඔවුන් ප්‍රසිද්ධිය පිළි අරගෙන තියෙනවා. ඒක රංගේ බණ්ඩාරට පිළිගන්න පුළුවන්, ඔහු පිළිගැනීමේ අයිතිය. නමුත් ප්‍රශ්න තියෙන්නේ රංගේ බණ්ඩාරලා ඇතුළු එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහලා පරාජයට පත් වෙනවායි කියලා මේ රටේ ජනතාවගේ අයිතිය පරමාධිපත්‍ය බලය උල්ලංඝනය කරන්න එහෙම ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. මේක බරපතල ප්‍රකාශයක් හැටියට අපි සලකනවා. රංගේ බණ්ඩාරලාට මෙවැනි ආකාරයේ කුමන්ත්‍රණ කරන්න හිතන්නවත් අවස්ථාවක් අයිතියක් මේ රටේ ජනතාව දීලා නැහැ. එම නිසා ජනාධිපතිවරණය නොපවත්වා ජනාධිපතිවරණය ප්‍රස්සේ එළඹීමට නියමිත මහමැතිවරණ නොපවත්වා තමන්ගේ බලය ඉදිරියට අරගෙන යන්න රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත රංගේ බණ්ඩාරලා ක්‍රියා කරනවා නම්, කල්පනා කරනවා නම් ඒකට මේ රටේ ජනතාව දෙන්න ඕන පිළිතුර ෂණිකව ලබා දෙවි. මතක තියාගන්න මේ ඉන්නේ නිකන් ජනතාවක් නෙමෙයි, ලක්ෂයක් නමේ ඡන්දගත්ත ගෝඨාභය රාජපක්ෂෝ පාර්ට බැහැලා එළවපු ජනතාවක්. එළවපු ජනතාවක් එහෙම ජනතාවකට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134ක් අත උස්සලා තෝරගත්ත රනිල් වික්‍රමසිංහ එළවන එක එහෙම කජ්ජක් නෙමෙයි. රංගේ බණ්ඩාරලා ඔය තනතුරු අරගෙන ආණ්ඩුවේ වාහනවල ගිහිල්ලා ආණ්ඩුවේ තෙල් ගහගෙන ආණ්ඩුවේ ටෙලිෆෝන් පාවිච්චි කරලා ආණ්ඩුවෙන් ජොබ් අරගෙන ඔය සියලු දේවල් කරන්නේ රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තු 134ක් අත උස්සලා ජනාධිපති කරපු නිසා මිසක් රටේ ජනතාව ඔහු ජනවරුන්ගෙන් පත් කරපු නිසා නෙමෙයි. එතකොට රටේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන නඩත්තු වෙන ගමන් අද ඒ ජනතාවගේ ඡන්දයිතිය නැති කරන්න තමයි රංගේ බණ්ඩාරලා කටයුතු කරන්නේ. මේ හිතමින් ඉන්නේ, මේ හිතීමම අපි ඉතාම දැඩි විරෝධයක් සහිතව හෙලා දක්වනවා. රංගෙලට ඔවා හිතන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔය එක එක තැන්වල කිය කියා ගියාට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන්න සිද්ධ වෙනවා. ඒක තමයි ව්‍යවස්ථාව, ඒක තමයි ජනතාවගේ අයිතිය. ඒ ජනාධිපතිවරණයේදී අපි මේ රටේ ජනතාව ජයග්‍රහණය කරනවා.